आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत मध्याहन प्रवृत्ति विकास शैमे मम कविंदु विजय वर्धन प्रथमेन सिरस्ताल महाकने अश्वन अडु गोविंट रचेन वंदी वीकिलोवकट रुपयाल विसी पहक वंदी मुदलाक गोविंट वंदी लबादीमट रुपयाल मिलियन हतलिस दहसाक देन्न कैबिनेट अनुमतिय पिटरटीन हाल आनयने कलत वीमिल बैसत अपी किलोवकट रुपयाल 75ක් देनवा हेमति महिंदानंद पवसाई पार्लिमेंतु कोविड पोकुर तवत इहलट कोकिलाट सह अमरकीर्तिटत कोविड සතියක කාලයක් තුල කොවිඩ් වැළඳුණු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සංඛ්‍යාව 8 දක්වා ඉහළට ඉදිරියේදී කොවිඩ් මරණ වැඩි විය හැකි GMO අනතුරු අඟවයි හෝමාගම රෝහල් කාර්ය මණ්ඩලයේ 23කටත් කොවිඩ් ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය නොවේයි මේ වසරේ කොවිඩ් අවසන් කළ හැකි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි කොවිඩ් ව්‍යාප්තිය තීව්‍ර වෙයි තත්පරයකට කොවිඩ් ආසාදිතින් 100ක් තත්පර 12කට කොවිඩ් මරණයක් අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ විදුලි බල මණ්ඩලය කියයි අන්ධකාරයේ මැද රිදී රේඛාව සමගි ජන බල වේගයයි සජිත් පවසයි තුන්කොන් පෙමක පැටලුණු බර්ණට තුවාලයි ප්‍රථමේ නවදානීය දේශීය පුවත් වෙත මහකන්නේදී වගා කටයුතු සිදු කර බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40,000ක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද සිට ගොවීන්ගෙන් 2 කිලෝවක් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වියළවි මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. जनाधिपति गोटाबे राजपक्ष महतागे सौभाग्य दत्म प्रतिपत्ति प्रकाशित अनुव हरित कृषि कर्मांत्याकु रडतुले अतिकिरिमे वेडसटहन क्रियात्मक कला नमुत गोविन दिगिन दिगटम चोदना कले रसायनिक पोहर तरम कार्बनिक पोहरिन वगा कटेतु सिदुकरन्न बह कियलाय एनिसा एतम गोविन मेवर महाकन्ने वगा कटेतु अतहेर देमुवा एवेनुट रसायनिक पोहर आयत गोविन्ट देन्न कियला राज्येट बलकिरिमिन गोवियान महापारट बैसा ए अतरतुर समहर गोविन कृषिकर्म बलधारिन्गे उपदेश अनुव मेवर महाकन्ने वगा कटेतु आरंभ कला नमुत गोविन किवे रसायनिक पोहरिन तरम कार्बनिक पोहरिन अस्वेन्न गन्न बह कियलाय एनिसा गोविन रजयट किवे कार्बनिक पोहरिन वगा कर असरण वुनायट वंदी मुदलक रजय लबा दिय युतु बवाय महाकन्ने वगा करला अस्वेन्न असार्थक वुन गोविन्ट वंदी देन्न कैबिनेट अनुमति हिमि वू बव कृषिकर्म अमात्य महिंदानंद अलुत्गमगे महता अद प्रकाश कला ए अनुव गोविन्ट वंदी देन्न रुपियल मिलियन 40,000ක් वेन कल बवाय अमात्यवरया हरित कृषिकर्मांतर नीली मत वस विशे कृषिकर्मांतर नीली मत तमंगे बगाबल हानि सिदूना पाड़ सिदूना मेसदा वंदीला दिगिन दिगटम अपि गोविंट साहति मम कृषिकर्मांतर हटियट उपमे वेडसट हन संबंध वेला यम वगाहानियक सिदूनो तेसदा वंदीला रज कटित साहति के अपि गोविंट लबादुना मुलेंदलम गोविन दस लक्ष हतलिस नमदाह हेक्टर लक्ष अटक वगा कर लिमुना पहुगिय महाकाने ए गोविन सदा वंदी लबा दीमट ये कैबिनेट मंडले अनुमति लबा दुना ए अनु अपि मेवेन कोट जनहा संख्या लेखन डिपार्टमेंट गोजन सेवा डिपार्टमेंट एकाबद्धव प्रादेशीय मट्टमें कृषिकर्म पर्यवेक्षण निर्धारी मट्टमें अपि मेवेन कोट गोविन गे अश्वन्न पिलिबद अपि निरीक्षणे के लिमिंग इन्नो एनिसा उनगे अश्वन्न कपीमत समगम ओंट वेलातिन पाडुव वेनु सैम गोविय कुटब වන්දි ලබා දෙන්න කටයුතු කරන බව බොහොම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ සඳහා මිලියන 40,000කට ආසන්න මුදලක් රජයේ විසින් වෙන් කරනවා. අපි ගොවියගේ නිෂ්පාදනයේ පාඩුව තමයි අපි බලන්නේ. හැම ගොවියෙකුටම මේ වන්දිය ලැබෙනවා. තවත් පඹය කොච්චර පිච්චුවත් තව මොනතරම් පහර දුන්නත් මේ ප්‍රතිපත්තිය වෙනුවෙන් මම හිත ගන්නවා. මේ අතර ගොවින්ගේ 2 කිලෝවක් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලවි මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊයේ වෙනකොට තිබුණේ 2 කිලෝ එක රජයේ සහතිකමල රුපියල් 50යි. ඊයේ කැබිනට් මණ්ඩලයේදී වී අලවි මණ්ඩලයට පෞද්ගලික අංශයත් එක්ක තරගකාරී ලෙස වී මිලදී ගැනීමට අපට අවසර ලබා දුන්නා. ඒ අනුව අද උදේ අපි තීන්දුව කරා අද සිට වියලේ මණ්ඩලය 2 කිලෝ එකක් රුපියල් 75කට මිලදී ගන්න. දැන් ගොවින්ට පුළුවන් වියලේ මණ්ඩලයේ ගබඩාවලට ඒ වී ගෙනත් දීලා ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. ගොවියට වී විකිණීමේදී අසාධාරණයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. පිටරටින් හා ලාණයනය කරත් වී මිල බැස්සත් වියලේ මණ්ඩලය ඉදිරිපත් වෙනවා ගොවියගේ වී ටික මිලදී ගන්න.
අද වේදිනියක් මගෙන් ප්‍රශ්න කරා කාබනිකද චීනෙන් ඇනුම් කළ තියෙන මෙට්‍රික් ටන් මිලියනයක් වූ සහල් ප්‍රමාණය කියලා. අතරම මේක දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. තවම ඒක පිළිබඳ අවසන් තීරණයක් අරගෙන නැහැ. නියත වශයෙන්ම මේක කාබනික නිෂ්පාදනය කරන ලැබූ සහල් වශයෙන් සහතික කරන්න බෑ. පින්ඩයෝ සිරින් බයෝටෙක් නැවර් අර යා ලංකාවට යනවා අර යනවා මෙහෙ යනවා සිංගප්පූරු ගිහිල්ලා අපව ආවා මේක කොහොම හරි අපට ඩම්ප් කරන්න තමයි හිතාගත්තේ අපි. ඒකල දැන් අපිට ආපහු සෑම්පල් එක වන්න ඕනේ. ඒ සෑම්පල් එක ටෙස්ට් කරලා ඒක පාස් වුණත් විතරයි ඒ පොහොර ටික අපි ගන්න. අපි ඉන්ටර්නැෂනල් ටෙන්ඩර් එකක් දාලා අපි ඒ කොන්දේසි වලට එකඟ වුණොත් අපි බැඳිලා ඉන්නවා ඒ සමාගමෙන් ගන්න. හැබැයි මොන බැඳුණත් අපේ ක්වොලිටි පොහොර එන්නේ නැත්නම් අපි පොහොර ගන්නෙ නැහැ. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ගත වූ සතිය තුලදී පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රෝන් රෝගීන් සමාජයේ සිටිය හැකි බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතා කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළේ. ඒ අනුව ගත වූ සතියක කාලය තුළදී පාර්ලිමේන්තුවෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අකණ්ඩව 6 වන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් 800 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 877 දෙනෙකු ලෙසයි. ඒ අනුව ගත වූ දින 24ක කාලය තුළදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගී සංඛ්‍යාව 15,197. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 6,2763ක් ලෙසයි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සම්ප්‍රාප්ත වීමත් එක්ක රෝග ලක්ෂණ අඩු රෝගීනුත් අතිවිශාල සංඛ්‍යාවක් මේ සමාජයේ ඉන්න තියෙන ඉඩකඩ ගැන අපිට දැන් සැලකා බලන්න සිද්ධ වෙනවා. මේ මොහොතේ අපිට රෝගීන්ගේ වැඩිවීම ඉතාමත් බරපතල ලෙස අපි සැලකිල්ලට ගත යුතු දෙයක් බවට පත් වෙනවා. මීට කලින් ආපු වෛරස් ප්‍රභේදවලත් රැල්ල ලංකාවේ මතුවුනේ අනික් රටවල්වල මේක ඇති වෙලා යම් කාලයකට පස්සේ. ඒ නිසා අපිට තාම කියන්න කල් වැඩි අපේ රටේ තාම රැල්ලක් එන්නේ නැහැ කියලා කියන වචනේ. මේ ආකාරයට දිගින් දිගටම රෝගීන් වැඩි වුණොත් එක මොහොතකදී අපිට යෝගාත්මක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හෝමගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා සියතර ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් 3 දෙනෙක් හෙද හෙදියන් 10ක් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද ඊට ඇතුළත් බවයි. මේ වන විට රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 81 දක්වා ඉහළ ගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 14ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මේ මාසයේ ගත වූ දින 24ක කාලය තුළදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 334ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,313 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉදිරි මාස කිහිපය තුළදී කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. මේ වෙනකොට වෛරස් රෝග කිහිපයක්ම මේ ආකාරයෙන් පැතිරීගෙන යනවා. එකක් තමයි කොවිඩ් රෝගය. ඒ වගේම අනෙකුත් වෛරස් උණ රෝගයක් මේ වෙනකොට පැතිරීගෙන යන බවට තොරතුරු වාර්තා පළ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් මේ වෙනකොට ඩෙංගු රෝගය පැතිරිමින් පවතිනවා. ඉතින් ඒ හින්දා ඉතාමත්ම බරපතල තත්ත්වයක් රට හමුවේ ඉදිරියට එමින් පවතින. ජනතාව උනන්දු වෙන්න ඕනේ මේ රෝගවලින් වැළකීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැති වුණොත් අපි විශ්වාස කරනවා ඉදිරි මාස කිහිපයක් ඇතුළත නැවතත් ඉතාමත්ම භයානක තත්ත්වේ ජනතාවගේ මිය යන සංඛ්‍යාව නැත්තම් කොවිඩ් රෝගය හින්දා මිය යන සංඛ්‍යාව වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර මෙම වසරේදී කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට හැකියාවක් පවතින බවටද ඔහු සුභවාදී අදහසක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය වන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩ්නම් අනතුරු අඟවා තිබෙනවා. කොවිඩ් වසංගතය ලොවෙන් තුරන් වනු ඇති බවට ඇතමුන් පළ කර ඇති අදහස් පිළිගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ. කෙසේ වෙතත් ගෝලීය කොවිඩ් වසංගතය මෙම වසරේදී අවසන් කිරීමට හැකි වනු ඇති බවටද ඔහු සුබවාදී බලාපොරොත්තුවක් එක් කළා. ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එන්නත්තා ප්‍රතිකාර සඳහා සමාන අවස්ථා සහතික කිරීමට සියලුම රටවල් කටයුතු කළ යුතු බවයි. කොවිඩ් වෛරසයේ සහ එහි ප්‍රභේදයන්හි ආසාදිතයන් හඳුනා ගැනීම මෙන්ම අවශ්‍ය සීමාවන් පැනවීමටද සියලු රාජ්‍යයන් ක්‍රියා කළ යුතු බවයි ටෙඩ්‍රොස් අවධාරණය කළේ. මේ අතර මෙම වසරේ මැද භාගයේ වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් 70%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බව ඔහු වැඩිදුර අවධාරණය කරනවා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 350කට ආසන්නයි. වසර දෙකක සිට මිලියන 6කට ආසන්න ජීවිත බිලිගත් මෙම වෛරසය නැවතත් හිස ඔසවා තිබෙනවා. ඒ ඔමික්‍රෝන් නව වෛරස ප්‍රභේදයත් සමගයි පසුගිය සති කිහිපය තුළ ගතවන සෑම තත්පර 3කට වරක් ලොව කොවිඩ් ආසාදිතයන් 100ක් සොයා ගැන්වු අතර සෑම තත්පර 12කට වරක් එක් මරණයක් වාර්තා වුණා. විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් ලැබීමත් සමග අද සහ හෙට විදුලිය කැපීමට අවශ්‍ය නොවන බව විදුලි බල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් එක් ජනන යන්ත්‍රයක් හෝ බිඳ වැටුනොත් විදුලි කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ. මේ අතර ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම පහත වැටීමත් සමග ජල විදුලි බල නිෂ්පාදනයට බලපෑමක් එල්ල වෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වනවා. දැනට පවතින තත්ත්වය අනුව අද දවසේ සහ හෙට දවසේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඊයේ දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී දැනට මෙරට මුහුදු සීමාවේ පවතින ඩීසල් නැවකට මුදල් ගෙවීමට මා බැංකුව මුදල් ලබා දී තිබෙනවා. කණිතල් නීතිගත සංස්ථාව සහ වෙස්කෝස් පවර් ප්ලාන්ට් හෙවත් යොගදනවි බලාගාරය අතර දැවිතෙල් ලබා දීමේ ගිවිසුමක් පවතිනවා. ගිවිසුම ප්‍රකාරව එම බලාගාරය සඳහා පමණක් දැවිතෙල් ලබා දීමට කණිතල් නීතිගත සංස්ථාව සතුව දැවිතෙල් පැවතියා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ධ සහ බාච්චන දැවිතෙල් බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් ලබා දීමට කණිතෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබුණේ පසුගිය 22 වනදා දක්වා පමණයි. කෙසේ නමුත් යොගදනවි බලාගාරය දැවිතෙල් වලට අමතරව ඩීසල් වලින්ද විදුලි උත්පාදනය කිරීමට හැකි බලාගාරයක්. ඒ අනුව මුදල් ගෙවා නිදහස් කරගන්නා ඩීසල් නැවෙහි ඇති ඩීසල් තොගයක් යොගදනවි බලාගාරය වෙත ලබා දී යොගදනවි බලාගාරයට ගිවිසුම් ගතව ලබා දෙන දැවිතෙල් සපුගස්කන්ධ සහ බාච්චන බලාගාර වෙත ලබා දීමට කණිතෙල් නීතිගත සංස්ථාව ඊයේ දින පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා. එම එකඟතාව පරිදි සපුගස්කන්ධ විදුලි බලාගාරයට දැවිතෙල් මෙට්‍රික් ටොන් 750ක් ලැබී ඇති අතර බාච් සඳහා දැවිතෙල් මෙට්‍රික් ටොන් 900ක් ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් අද සහ හෙට විදුලිය කැපීමට අවශ්‍ය නොවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. මේ වෙන විට සපුගස්කන්ධ විදුලි බලාගාරය සඳහා මෙට්‍රික් ටන් 750ක් ප්‍රමාණයකුත් බාච් විදුලි බලාගාරය සඳහා මෙට්‍රික් ටන් 900 වගේ ප්‍රමාණයකුත් ඉන්ධන ප්‍රමාණයක් ඒ විදුලි බලාගාරවලට ලැබිලා තියෙනවා. ඒ අනුව සපුගස්කන්ධ B විදුලි බලාගාරය මේ වෙනකොට මෙගොට් 60ක ධාරිතාවකින් ජනනය කරනවා. බාච් විදුලි බලාගාරය උදේ 9 समस्त प्रतिफल ताप विदु बलागार जनन धारिताव अडुवीमेंगारे आरंच मार्ग तीन विदुली अर्बुदे अंतुमट पत्न तीर्ण तेक् विदुले कपाद अभी नवत्वा इंजीनियरवा රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම සාමාන්‍යයෙන් මෙගවට් 2600ක් 2650ක් වගේ මේ කාලය තුරට යනවා. එතකොට අපි ගාව තියෙන සම්පූර්ණ ජන ධාරිතාව 2680ක් පමණ වෙන නිසා මොකක් හෝ හදිසි විදවැටීමක් සිදු වුණොත් විදුලි බලාගාරයේ රාත්‍රී කාලයේදී ඒක නැවත යථා තත්ත්වයට පත් වෙනකන් පොඩි විදුලි කප්පාදුවක් කරන්න වෙයි. ඒක අපි හැමෝම අවබෝධයෙන් ඉන්නවා. ඒක හැබැයි ඒ වෙන්නේ මේ තෙල් නැතුව විදුලි කප්පාදුවක්වත් එහෙම දෙයක් නෙමෙයි. හදිසි බ්‍රේක් ඩවුන් එකක් හින්දා.
මේ අතර විදුලි උත්පාදනයට අවශ්‍ය ජලය මේ දිනවල වැඩියෙන් ලබා ගැනීමත් සමග ජලාශ රසක ජල දහරිතාව තවදුරටත් පහළ බැස ඇති බව ජලාශ බහිර ඉංජිනේරුවන් පවසනවා. ඒ අනුව මෞස්සා කැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120ක් වන අතර මේවන විට එම ජලාශයේ ජලය අඩි 80.9ක් දක්වා පහළ බැස තිබෙනවා. එමෙන්ම කාසල්රි ජලාශයේ ජල වේල්ලේ උස අඩි 155ක් වන අතර මේවන විටම ජලාශයේ ජලය අඩි 134ක් දක්වා පහළ බැස තිබෙනවා. තවද ලක්ෂපාන ජලාශයේ වේල්ලේ උස අඩි 82ක් වන අතර එහි ජල ධාරිතාව අඩි 75.2ක් ලෙස පහළ බැස තිබෙනවා. මේ අතර විමල සුරේන්ද්‍ර ජලාශයේ වේල්ලේ උස අඩි 91ක් වන අතර එහි ජල ධාරිතාව අඩි 86.8ක් දක්වා පහළ බැස තිබෙනවා. කැනියොන් ජලාශයේ වේල්ලේ උස අඩි 55ක් වන අතර එම ජලාශය මේවන විට අඩි 49.1ක් දක්වා පහළ බැස ඇති බවයි ජලාශ බහිර ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර විදුලි බල මණ්ඩලයට අදාළ ඉන්ධන ඍජුවම ලබා ගැනීම සඳහා වූ යෝජනාවලියක් ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වූ ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයායි. ඒ අනුව විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන එම යෝජනාවලියට අනුව ඍජුව ආනයනය කිරීමට හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මාසුනකට කලින් රජයෙන් කියපුනම රජයෙන් මේ කැබිනට් කිව්වා ඔමාන් සමග තෙල් සඳහා ණයක් ගන්නවා කියලා බිලියන 3.6ක්. ඒකට මොකක්ද දන්නේ උනේ ඊට පස්සේ කතා කරන්නේ අවුරුදු 20ක ණයක් ගන්නවා කියන්නේ. මේ වේදිකාවේ මේ පිළිබඳව නිවේදනය කරා කැබිනට් තීන්දුවක් විදියට. නමුත් ඒ ඔමාන් සමග සාකච්ඡා කරපු ණය ගනුදෙනුවට අදාළ ඒ කොන්දේස් සම්බන්ධයෙන් ගැටලුවක් මතුලා තිබිච්ච නිසා එය මේ මොහොතේ බලාත්මක නොවන යෝජනාක් විදියට තමයි තැම්පත් වෙලා තියෙන්නේ. අද රටේ තුල ඇතිවලා තියෙන ඉන්ධන ප්‍රශ්නයක් නිසා ඉන්න අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ඉන්ධන සානාධාරයකින් යම් කප්පාදු කිරීමට රජෙන් කිව්වා කරන් තියෙනවා තමයි. අත්මගයිනේ අයවැය යෝජනාවක් නේද? ඒක හොඳ යෝජනාවක්. මේ මොහොතේ තව දුරටත් එහෙම වුණා නම් ඒත් ඒක අපි රට වෙනුවෙන් සියලුම ප්‍රතිපත්ති සම්පාදකයෝ ගෞරවයෙන් බාරගත යුතු යෝජනාවක්. තවත් කප්පාදුවක් වුණත් මේ මොහොතේ මම හිතන ඒ කැපකිරීම අපි කවුරුත් කරන්නට ඕනේ කියලා. චෝරණි මතක තියාගන්න අපිට වොට් 25ක එක බල්බ් එකක් අර පීක් අවර්ස් වල අපි කියන හවස 6 ඉඳලා 10 දක්වා නිවාලා තියන්න පුළුවන් නම් ඒ පැය පහේ ඉතිරි කරගන්න පුළුවන් වෙන මෙගෝට් සංඛ්‍යාව මෙගෝට් 140ක්. ඒ කියන්නේ විශාල විදුලි බලාගාරයක් නිර්මාණය කරගත් වගේ තමයි පැය පහකට. මේ මොහොතේ වැඩිම කැපකිරීම කරන්නට ඕන ජනතා නියෝජිතයෝ, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය ආයතන විතර විශේෂයෙන් අපි අපේ පවර් කිලර් කියලා කියන්නේ ලිෆ්ට් එකට. ඒ නිසා එවැනි දේවල් පාවිච්චි කිරීමේදී උදාහරණයක් විදිහට වායු සමීකරණ සමහර කාර්යාලවල 18 19 තියාගෙන ඉන්නවා. ඒක ඉතා විශාල විනාශයක් අපිට දුරවත් කරන්නේ. විදුලි බල විශේෂඥයෝ කියන්නේ මේක කරුණාකර 26 තියාගන්න කියලා. අපි අයිස්ලන්තේ ජීවත් වෙන කට්ටිය නෙමෙයි. වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අඳුර මැද රිදී රේඛාව සමගි ජනබලවේගයේ බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ. ඒ අම්බලංගොඩ පැවති උත්සවයකට එක් වෙමින් එදිනෙදා වේල් තුන පිරිවා ගන්න බැරි තාමත්ම දුක්ඛිත තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුව කියනවා කෝවිඩ් නිසායි කියලා. කෝවිඩ් නිසාද ගොවියට පෝර ටික නැති වුනේ? කෝවිඩ් නිසාද ගෑස් සිලින්ඩර් පිපිරෙන්න පටන් ගත්තේ? කෝවිඩ් නිසාද කිරිපිටි ටික නැත්තේ? මේ අත්ත කෝවිඩ් වලින් ගසා ගැහුවා. දැන් අර දවසකට ප්‍රවෘත්ති සාකච්ඡා තුනක් පවත්වපු වෙළඳ ඇමතිවරයා දැන් පැත්ත පළාත වෙන්නේ නැහැ. දැන් පුද්ගලයෝ ඇහුවාම ඇයි මේ බඩුවිල වැඩි වෙන්නේ කියලා මරු ඇමති. එයා අහනවා ඔයා කියන්න අපිට කොහොමද බඩුවිල අඩු කරන්නේ? මේ ආණ්ඩුවට මම කියන්න කැමතියි සමගි ජන බලවේග ආණ්ඩුව බොහොම පැහැදිලිව පෙන්වන්න කොහොමද ඩොලර් හිඟයට විසඳුම් ලබා දෙන්නේ කියලා. ඒ හැකියාව අපිට මං හිතන්නේ උත්සවින්න ලයිට් කැපුණායි කියලා දැන් කොහොමඩක් ලයිට් කැපෙන යුගයේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කතා කරන අවස්ථාවේ බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා මේ රජයේ නොහැකියාව. කතාව කරන්න සිදු වෙලා තිබෙන්නේ අන්ධකාරය. මතක තියාගන්න මේ ආණ්ඩුව නිර්මාණය කරපු මේ අන්ධකාරය මුළු රටම වෙලාගෙන හමාරයි. හැබැයි මේ අන්ධකාරය තුල මතක තබා ගන්න සමගි ජන බලවේගය නමින් රිදී රේඛාවක් තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් පොළොන්නරුව මහින්ද මහාවිද්‍යාලයේ පාසල් දරුවන් 100 දෙනෙකු සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය සහ අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ මැදිරිගිරියේ අසජි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරිය රණවිරුවන් 160 දෙනෙකු සඳහා අවශ්‍ය කෘතිම පාදයන් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් වැය වී ඇති බවයි වාර්තා වූයේ.
2021 ජාතික කරාතේ ශූරතාවලිය බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණා. වයස අවුරුදු 21න් පහළ කුමිතේ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගොකරැල්ල විලියම් ගොපල්ලව මධ්‍යම විද්‍යාලයේ මොහොමඩ් යූසෙෆ් සමත් වුණා. ඔහු මෙම ශූරතාවයේ හිමිකරගෙන ඇත්තේ තුන්වන වරටයි. රත්නපුර නගර සැලැස්මට අදාළව නව මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ ඉදිකිරීම අද ආරම්භ වුණා. ඊට මුල්ගල තැබීම රත්නපුර මහනගරාධිපති ටිරොන් අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලංකාවටම පොත් වැඩසටහන යටතේ පොත් සහ අනුරු රාශියක් විශේෂ වට්ටම් සහිතව පාඨකින් වෙත ලබා දීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ සියලුම ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගත් බව හැටන් සුරාබදු කාර්යාලය පවසනවා. හැටන් පොලිස් වසමට අයත් වතු යායක මෙම තරුණින් 5 දෙනා මද්‍රව්‍ය අලෙවි කරමින් සිටින ලද තොරතුරකට අනුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවටගත් බවයි වාර්තා වුණේ. අනුරාධපුර ගල්කුලම සිට යකල්ල හරහා ගලින් බිඳුනුවැව මාර්ගයේ ටිපර් රථයක් අනතුරකට පත්ව තිබෙනවා. ටිපර් රථයේ මාර්ගෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටි විදුලි කණුව කඩාගෙන ගොස් කුඹුරු යායේ දෙසට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වුණේ. අනතුරින් ගමන්ගත් කිසිවෙකුට ජීවිතහානි නැති බවයි ගලින් බිඳුනුවැව පොලිසිය පවසන්නේ. තුන්කොන් ප්‍රේමයක පැටලුණු මරණ නම් වූ සද්දන්තයා තුවාල ලබා ඇති පුවතක් අපට කලාවැව ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වුණා. කලාවැව ජාතික උද්‍යානයේ සිටින මරණ නම් වූ දලපූට්ටුවා සංචාරකීන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ සද්දන්තෙක්. සතුන් අතරත් ආදරය සම්බන්ධයෙන් ඇතිවන ගැටුම් ඊටම බරපතලයි. තුන්කොන් පෙමක පැටලීම නිසා වර්ණ නම් වූ මෙම දලපූට්ටුවා තුවාල ලැබූ පුවතක් අපට වාර්තා වන්නේ කලාවැව ජාතික උද්‍යානයෙන්. වනජීවී නිලධාරීන් පවසන්නේ තුන්කොන් ප්‍රේමයක් නිසා ජාතික වනෝද්‍යානයේ සිටි ඇතුන් දෙදෙනෙකු අතර ද්වන්ද සටනක් ඇති වූ බවයි. මෙලෙස සටන් වැඩි එක් සද්දන්තයෙක් වන්නේ බොහෝ දිනෙකුගේ ආකර්ෂණයට පාත්‍ර වූ වර්ණ නම් දලපූට්ටුවයි. වනජීවී නිලධාරීන් පවසන්නේ ඇතුන් දෙදෙනා අතර ඇති වූ මෙම ගැටුමෙන් වර්ණට තුවාල සිදු වී ඇති බවයි. මෙවන විට අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායමක් වර්ණ නම් වූ දලපූට්ටුවාට ප්‍රතිකාර කිරීම සඳහා එහි ගොස් සිටිනවා. ඔවුන් ඊයේ සිටම ප්‍රතිකාර ආරම්භ කළා. බර්ණට මේවන විට වයස අවුරුදු 40ක් පමණ වනවා. තමන්ගේ සහකාරිය තෝරා ගැනීමට යාමේදී අලි ඇතුන් අතර මෙවැනි ද්වන්ද සටන් නිර්මාණය වන අතර එහිදී අලි ඇතුන් මියගිය අවස්ථාද බොහොමයක් වාර්තා වනවා. කෙසේ වෙතත් මේවන විට තුවාල ලබා සිටින බර්ණගේ ජීවිතේ බේරා ගැනීමට හැකි බවයි වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ. ප්‍රතිකාර ලැබමින් සිටින ඇතාගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ අධීක්ෂණ කටයුතු ගණේවල්පොළ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදු කරනවා. ඇතම් විට මෙලෙස තුවාල ලබා සිටින ඇතාට යලිත් පහර දීම සඳහා සටනට පෙළඹි ඇතා හෝ තවත් සද්දන්තයින් පැමිණීමට ඉඩ ඇති බැවින් මෙලෙස ආරක්ෂාව තර කර ඇති අතර වර්ණ ජාතික සම්පතක් බැවින් ඔහු ආරක්ෂා කිරීමට පශු වෛද්‍ය නිලධාරීන් මෙන්ම වනජීවී නිලධාරීන් දැඩි කැපවීමෙන් කටයුතු කරනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන් යලිත් හමු වෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.